මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 150ක් අපි දැන් මේකට දාලා මේක හොඳට කලවම් කරගමු අපි දැන් මේ කිරි එකට බටර් මේස හැඳි එකමාරක් විතර එකතු කරන්න එකතු කරන මේක හොඳට කලවම් කරන්න මම මේකට කහ පාට කලරින් බින්දු දෙකක් තුනක් වගේ මෙහෙම එකතු කරගන්නවා අපි දැන් මේකට වැදගත් රුලන් ටික එකතු කරලා මේක මේ වගේ කලවම් කරගමු हमारे बटर हरी पोड गागंटे प्रमाण अरगन मेक टूटी फ्रूटी हदागंड विधि खजुमा देखला हदागंड ඔන්න අපි රුලන් වලින් හදාගත්තු රසම රස අතුරු පසක් තමයි මේ. ඔයාලත් මේ වගේ හදලා බලන්න. ඇත්තටම එච්චර වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 10ක් වගේ කාලෙකින් හදලා ඉවර කරගන්න පුළුවන්. මේකට මම මේ දාලා තියෙන්නේ මං හදාගත්තම ටුටි ෆෘටි මං ඔයාලට මේ වීඩියෝ එක දාලා තියෙනවා. ඇත්තටම හරිම පහසුයි. මේ දවස්වල හවසට තේ එකක් එක්ක බොන්න මණින් හදාගන්න පුළුවන් අතුරු පසක් තමයි මේ. ඔයාලට ගැටලුවක් එන්න නැතුව ඇති. ඇත්තටම විනාඩි 10ක් වගේ කෙටි කාලෙකින් හදලා ඉවර කරගන්න පුළුවන් අතුරු පසක්. රුලන් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් හින්දා ඉදිරියේදී තව රුලන් වලින් කෑම වර්ග කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකත් ඔයාලා හදලා බලන්න. ගෙදරින ආපු අමුත්තෙකුට ඉක්මනින්ම හදලා දෙන්න පුළුවන්. ඉතින් මොන හරි ගැටලුවක් ආවොත් ඔයාලට කමෙන්ට් එකකින් දාන්න. මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.